හෝ හැමෝටම සංක්‍යයා පද්ධතිය සංක්‍යා පද්ධති කියල කියන්නේ මොනෝද කියල ඉස්සර වෙලාම දැනගන්න පැනේද දැන් අපි බලමු සංඛ්‍යා පද්ධති කියන්නේ මොකද කියල එකත් පරි ගණකේ සංක්‍ය පද්ධති කියල කියන්නේ මොනවාද කියලා අපි බල ර සංඛ්‍ය පද්ධතිවල අවශ්‍යතාවේ මොකක්ද කියලා බලමු දැම් මේ සංකඛ්‍ය පද්ධතිවල අවශ්‍යතාව මොකද කියල දැනගන්න පෑ ඒ මොනවට ද පාවිචි කරන්නේ මොකට දේව තියෙන්නේ පරිගනිකේ කොහොමදේක උදව් වෙන්නේ කියලා කියනෙ අපි දැන ගඩන්නේ හරි සංක්‍යා පද්ධති කියලා කියන්නේ එක අවශ්‍යතාවය දැන් උදාහරණයට මමවාලට කියන්න දැ කමුකෝ ඔයාලට ඔයාලත් එක්ක කවුරු හරි වෙන බාසාවකින් කතා කරම. දැම් මෙතෙන ඉන්න සමහරට දෙම තේරෙනවනි අපි දෙමළ ගන්නතුවීමකෝ ඉංග්‍රීසි ගන්නතුවීමකෝ දැන් අපි කියමු කවුරු හරි දැම් පිටරට ඉඳං ඔයාලත් එක්කෑවිල්ල ජපන් බාසාාවෙන් කතා කරා කියල එහෙමනැත්නම් ගොරියම් භාසාාවෙන් කතා කරා කියලා දැම් මට කියන්ඩ කවුරු හරි එහෙමෑ විල්ලා ඔයාලට තේරෙන් ඇති භාසාවකින් කතතාකොර තුවාලට තේරෙන්න්නෑෙ වෙනස් භාෂාවක් නේ ඒවගේම අපේ සිංහල බාසාාව එහෙම නැත්නම් දෙමල බාෂාවඒ අපිට දන්න බාෂාව අපි යාලත් එක කතාකරට එයාලට එක තේරෙන්න්නේෙ නැහැනේ එහෙනම් දැන් එයාල කතා කරන එක අපිට තේරුම් ග්ඩ ඕනේ නම් නැතනම් අපි කතා කරන එක එයාල තේරුම් ගණ්ඩ ඕනේ නං අපි මොකක්ද කරන්න ඕනේ කියන්න බලන්ට කවුරු හරි මොකක්ද කරන්න ඕන කතා කරන එක තේරෙන් ඕනේ මක යාලත එක් කවුහරි දෙමලින් කතා කරා. දවල දෙමල දන්න නැහැ. එතුකොට එයා එයා කතා කරනට අපිට තේරෙන්න්න නම් අපි මොනවාද කරන්න ඕනේ පරිගනකය කියලා කියන එකට. හරිද නැත්තම් පරිගණකයට මිනිස්සු කතාකරන බාසාාව තේරෙන්න්න නැහැ. පරිගණකයට දෙමළ බාසාාව තේරෙන්න්න ඉංග්‍රීසි භාසාාව තේරෙන්න සිංහල බාසාාව තේරෙන්න. යපන් බාෂාව තේරෙන්නෑ එයාට මේ මිනිස්සු කතා කරන බාෂාව තේරෙන්නේ නෑ පරිගනකේට. දැන් අපි මොකක්ද කරන්න ඕනේ පරිගනකට තේරෙන බාෂාවෙන් කතා කරන්නැ ඒක ඒටික තේරුුණාද හැමෝටම ර දැන් ඒ තේරෙන බාෂාවෙන් කතා කරන්න ඕනෙ නම් පරිගනකට කියලා භාවිතා කරන භාෂාවත් තියෙනවා තේරුණාද. ඒ භාෂාවෙන් අපි ඇතුල් කරන දත්ත තොරතුරු ඇතුල් කරන්න ඕනේ ඒ කොහොමද. දැන් උදාහරණයට බලන්න මෙතනෙක් කෙනෙ ඉන්නවන්නේ එය හෙලෝ කියල ටයිප් කරනවා. හරිද එය හෙලෝ කියල ටයිප් කරනකොට මේ පරිගනකය ඇතුළට ඒ ආධානය වෙනකොට. පරිගනකයේ හෙලෝ කියල බාරගන්න නෑ ඒ හෙලෝ කියන වචනේ. පරිගනකයට තේරණ බාසාාවත්තියෙනවා. එයා ඒ බාසාාවට ඒක පරිවර්තනය කරලා තමයි ඒ හෙලෝ කියන වචනය එය බාරගන්නේ. තේරුුණද ඒ කියන්න දැම්මං උදාහරණයට මෙහෙම කියන්නම් බලා. උදාහරණයට උදාහරණයට දැම්මං කියමු ස්කූල් කියලා ලිව්වා. දැම් පරිගණක ඇතුළට ගියානේ. ඒ යන්න කලින් දැම්මම් මේ ස්කුල් වචනය පරිගණකයට දානකොට. පරිගනකට තේරෙන බාසාවකින් තමයි ඒක ඇතුල් වෙන්නේ. අපි ඒකට කියනවා මැසින් ලැවේජ කියලා හරිද ඒක මංවාලට කියලා දෙන්නම් දැම්ම ස්කූල් කියන එක මම දානකොට පරිගනකේ තුළේ පරිවර්තනය කරන කෙනෙක් ඉන්නවා. මේ වචනේ තෙරුුණාද පරිගනකට තේරෙන බාසාවකින් ඒ පරිවර්තනය කරන්න කෙනෙක් ඉන්නවා ඒක පරිවර්තනය වෙන්නේ අංකවලි තෙරුුණාද උදාහරණයට එස්සකුරට අංකයක් තියෙනවා එයා එස්සකුට කියලාක ති උදාහරණයට එකයි බිදුව බිඳුව එකයි එකයි බින්දුව. එතකොට සී අකුරට අංකයක් තියෙනවා මේ වගේ. එච්චාකුරට අංකයක් තියෙනවා. ඕවාකුරට අංකයක් තියෙනවා තුනෙනෑ මේ ඕවාකුරට ඒ අන්කෙම තමයි ඕ අකුරු දෙකක් වුණට එක මංකෙ තියන්ඩ පෑනෙ නැම් මේ අංග දෙකම එකයි. එල් අකුරට තනි අංකයක් තියනව. මේ වගේ. පරිගනක ඇතුළට යනකොට මේ ස්කූල් කියලා කියන වචනේ. අපිට මේ තේරණ විදිහට යන්නේ නෑ. ඇතුල් වෙන්න මෙන්න මේ විදිහටබල ඩැන් ඔයාලා, හයවසරේ හතවසර ඉගෙන ගණ්ඩ ඇති කොහොමද මේරි කොහොම එකන්නේ පරිගනකය ඇතුළට අපි දත්තහොත් තොරතුරු ආධානය කරන විට ඒ කොහැරි ගබඩාාවන්නඩ ඕනෙනේ. ඒ ගබඩාාවෙනකොට අපිට මේ තේරණ විදිහට ගිහින් ගබඩා වෙන්න ඇතුළේ. තේරුණාද එයා? මෙන්න මේ විදිහට තමයි ගබඩා කරගන්නේ. තේරුණාද දැන්තාව එක මෙන්න මේ අකේ හරිද මෙන්න මේක තයි පරිගනකයට ස්කුල් කියලා කියන වචන. ද අපිට මේ වචන තේරෙනවද නෑනේ. ඒ වගේ තමයි පරිගනකේට මේක තේරෙන් නෑ මේ ස්කූල් කියන එක තේරෙන් නෑ එයාට මෙන්න මේ වගේ අංකවලින් තමයි අපි කියන්න ඕනේ දත්ත ඇතුල් කරනකොට මෙහම අංකේකින් තමයි ඇතුල් කරන්නුන් දැන් අපිට මේ පාඩන් කරගෙන ඉට බෑනේ අමාරුයින නේද. ඒ නිසා ඇත්තුලේ පරිවර්තනය කරන සොටය එකක් තියෙනවා. ඒ පරිවර්තනය වෙලා තමයි යන්න ඉක්මට පරිවර්තනය වෙනවා දැම්බලන මම මෙතන ඊ අකුර ලියනකොට? ඊ අකුර එනවනේ ඉක්මනට ඊ අකුර ලිය වෙලා එනවා. ඒවුනාට දැන් ඊ අකුර ම කීබෝඩ් එකෙන් ඇතුල් කරනකොට ඒක පරිගනකය තේරුම් මරම් ඊට පස්සේ තමයි මට ස්ක්‍රීණ එක එයා පෙන්නන්නේ මේක තමයි ඔයා දැර්ම අකුර කියල ඊ කියලා. ඒක ඇතුළට යනකොට ඒක යන්නේ අංකයක් ලෙස මේ වගේ අංකයක් විදිහයට තමයි ඇතුළට යන්නේ. මේක තේරුුණද මෙතනින් වාල තේරුම් ගණ්ඩඕනේ පරිගනකයක් කියලා කියන්නේ. මිනිස්සු කතා කරන බාසාාව පරිගනකයට තේරෙන්න්නේ නෑ කියනෙ එක තමයි මැතරින් මමවා අඩ කියන්න එන්න ඒක තේරුුණාද ඔවුනඔව කියන්න ැ බල මිනිසා තම කාර්යයන් පහසුවෙන් නිවැරදිව හා වඩාත් කාර්යක්ෂමතාවෙන් ඉටුකරගැනීම සඳහා පරිගනක භාවිතා කරයි කි න්තිම ක ලාසිකයේ දිිග ගත්තන ගිය සතිය. මිනිසාට සුපුරුදු භාෂාවලින් පරිගනකයට දත්තහා උපදෙස් ලබාදුන්නද ඒවා ඒ ආකාරයෙන්ම තේරුම් ගැනීමේ හැකියාවක් පරිගනකයට නොමැත. ඒටිකන ම දැන්කිවේ පරිගනකයට අපේ භාෂාව තේරෙන්න්න මනිසුන් කතා කරන භාෂාව තේරෙන්න්න නැහැ. ඒ අනුව මිනිසා විසින් ලබා දෙනු ලබන පාට එක දැ ටෙක්ස්ට මොනා හරි අපි වචන දෙනවනං. ඉලක්කන් නම්බස් දෙෙනවනම් රූප ඉමේජස් දෙනවනම් ශබ්ද ඇතුල් කරනවානං සවන්ස් සහ වීඩියෝ. වැනි සෑම ආකාරයකම දත්ත සහ උපදෙස් පරිගනකය සංකඛ්‍යාත්මක අගේයන් ලෙස හඳුනා ගනී. ඒ කියන්නේ පරිගනකයට මම මේ ලියන වචන. මම ඇතුල් කරන අංක. මම දෙන ශබ්ද සන්ස් එහෙමම් මම දෙන රූප. පරිගෙනකේට තේරෙන්නේ නැහැ එයා මොකක් දකට කරන්නේ ඇතුල් කරද්දී ඒ උපදෙස් ඒ දත්ත ඇතුල් කරද්දී සංඛ්‍යාත්මක අගේයන් ලෙස තයි ඒවා අපි ඇතුල් කරන්න ඕනේ ඒයා එහෙම තමයි හඳුනා ගන්නේ. හරි රයි උදාහරණයට මෙන්න මේටික බලන්න කො දැම මෙත්‍ර ටෙක්ස් දාන. අපි මේ වගේ මොනවහරි ලොක එකක් ලියනකොට? මේ පරිගනකයේ තේරුම් ගන්න මෙන්න මේ විදිහට බලන්න ඒ එයා පරිවර්තනය කරගන්නම ඇතුළින්. ඒවගේම රූපදානකොට එයාට මේ රූපය තේරෙන්න්න මේ රූපෙට දැම් මේ රූපය දාානකොට යාල තව එකයන් ලොකපන්තිවලට ගිහාම ඉගෙන ගනීමේවා රූපයක් දානකොට එයා මේ රූපය ඇතුල් කරගන්නේ එ අට තේරෙන භාෂාවෙන් තමයි එඒයා ඇතුල් කරගන්නේ මෙහෙමම රූපයක් විදිහටම යාදා ගන්න නැමොකද මේ රූපේට අංකයක් තියෙනවා පොඩි අංකයක් නෙමෙයි දැම් මේ හැම පාටක්ම අපි ගත්තොත් මේ හැම පාටක හැම්ම පාටක් තියෙනවා අංකයක්. මේ වගේ ශබ්ද අධ්‍යානකොට වල දන්න නොපිච කියල කියන්නේ පිචස්තියනවනේ ශබ්දවලට ඒ හැම පිච්ච එකටම අංකයක් තියනවා හයිපිච්ච එකක්කාවත් ලෝ පිච්ච එකක්කාවත් කොහොම ආවත් ඒකට අංකයක් වෙනමම තියෙනවා. ඩ එකක් දානකොට ඒකට අංකයයක් තින දැන් අපිට මේම පාඩංකර කර ඉඩ බෑන එක අමාරුයිනේ ඒ හිදා ඇත්තුලම පරිවර්තනය කරන සෆ්ටය එකක් තියෙනව කොටෝ මැටිකලි මොකක්ද වෙන්නේ පරිවර්තනය වෙලාඒනවා ර දැම් බලමු අපි මේක කියන්නේ මොකක්ද සංක්‍යාපද්ධතිවල අවශ්‍යතාවේ දැන් ඔයාලා මේකේ ඉගෙනගන්නේ සංඛ්‍යාපද්ධතිය ඒක අවශ්‍යතාවේ මොක්ද කියලා ඇහු ොත් කවුරු හරි මිනිසාට සුපුරුදු භාෂාව පරිගනකයට තේරුම් ගැනීමේ හැකියාවක් නොමැත ර අනික සංඛ්‍යාපද්ධතිය යනු සංඛ්‍ය නිරූපණය කිරීමට භාවිතා කළ හැකි ක්‍රමයකි දැම් මේ දෙකට තමයි අපි මේ සංක්‍යාපද්ධතිය භාවිතා කරන්නේ ර දැන් විවිධ සංක්‍යාපද්ධති තියෙනවා හරිද දැන් සංක්‍යපද්ධතිය අප මොකට භාවිතා කරන්න කියල වාල දන්නවා සං්‍යාපද්ධති ගොඩක් තියෙනවා විවිධ සංඛ්‍යාපද්ධති තියනවා දී ඇති සංක්‍යාපද්ධතියක ඇති විවිධ සංකේත ගණන එම සංඛ්‍යාපද්ධතිය පාදය වේ ඩැන්මං ඔයාලට මෙතනෙදී සංඛ්‍යාපද්ධති හතරක් කියල දෙනවා ඒ වුනාට අටවසරදි සංක්‍යපද්ධති හතරක් තියෙනව කියලා මමමාල්ලට කියල දෙෙනවා අට වසරදි අපි සංක්‍යාපද්ධති දෙකක් ගැන විතරයි ඉගෙන ගන්න ඉතුරු ටික ඔයාල පස්සේ ඉගෙනගන්න හරිද දැම් මේ සංඛ්‍යා පද්ධති වල පාදේ කියල එකක් තියෙනවා එකකත් කියලද සංඛ්‍යාපද්ධති කීයක් තියෙනවද හතක් සංඛ්‍යාපද්ධති හතරක් තියෙනවා පලවෙනි එක දබීම ද එක බයිනරි බින්දුව හරි එක හරි විත්තරා අප පාවිචි කරන්න මේ දෙක. හරිද දවිවීම කියලා කියන්නේ දෙක දෙකයි. බයිනරි කියල කියන්න දෙකයි. තේරුුණාද. ඒ බයිනරි නම්බර එක මෙන්න මේ සංක්‍යයා පද්ධති අපි බින්දුවයි එකයි විත්තරයි පාවිච්චි කරන්න. වෙන එක අංකයක්වත් පාවි්චි කරන්න නැහැ. දශමය යාල දන්නවා දශමය අපි පොඩිකාලින් දම්ම ඉගෙන ගන්න සංක්‍ය පද්ධතියක් දසමය දැන් අපි මොනවා කියන්නගත් දසම අංකන පාවිච්චි කරන්නේ දශමාන්කයේ මොනවත් තියන දශම සංක්‍ය පද්ධතිය තියෙන ඉලක් මොනවද බිදුුවේෙන් බිඳුවේ ඉන්න නමය වෙනකම් විරයි දැන් මේ බිඳු න්න තියෙන නමය වෙනකන්තියන ඉක්කන්ටි තමයි අපි මාරු කර පාවි්චි කරන්නේ නෑ එක කියන්නේ දැන් එකයි පහයි එකට දාලා අපි පහළව කියලා කියනවා දෙකයි තුනයි හයයි දෙකයි අරෙන් අරන් ඒක අපි ඉ ඉලක්කමක් කියනවානේ ඒවි දිහට අි මේ ඉලක්කන්නාමය ඉලක්කන් දහය පාවිචි කරල තමයි ඉලක්කන් ටික කියෝ ගන්නේ අනික අෂ්ටමය කියලා කියනවා ඔක්ටල් ඔක්ටල් එකට බින්දුුවේ නම් හරි හත වෙනකම් විතරයි බිඳුවේ දම් හ වනකම් අංක කියත්ති නොවද අටත් තියෙනවා ට පස හක්සා ෙසිම්බල් කියල එකක් තියෙනවා හෙක්ෂා ඩෙසිමල් එක අපි පාවිච්ි කරන්නේ ඒ අංක දාසයක් තියෙන් ෝනේ ශද්දශ මෙය කියලා කියනවා අපි බිදුව එ දෙක තුන හතර පහ හය හතාට නමය වෙනකම් අරං එතනම අංක දහයක් තියෙනවා එක්කොලහ කියල ගන්නෙ නැහැ එකොළහට වන්නූුවෙන් අපි ඒ කියන අකුර භාවිතා කරනවා එකොට ඒ එකොළහට නෙමයි දහයට තමයි ඒ කිය එක දහයක් නෑන මෙතන එක දහයකී ලංකයක් නෑනේ දහයට ඒ කිය එකොළට C කියන එක දොළහටද කියන එක දහතරට සොරි මේ දහය එක කොළහ දොළහ දහතුුණු දහතර පහළව. බිදුුවත් එක්ක තමයි මේ ඔක්කෝම දසයක් වෙන්නේ. අපි ඔයාලගේ අටවසර ීගෙන ගන්නේ දවිවීම කිය සංක්‍යපද්ධතියයි දශම සංක්‍යපද්ධතියයි තමයි අපි ගෙන ගන්න යන්න. අනිත් දෙකවාල පසීගෙන ගන්න. මේ ටික තේරුුණාද එක මෙතනද අප දැ ගණ්ඩ ඕනේ සංක්‍යපද්ධති හතරත් තියෙනවා කියන කියන එක. මොන මොන සංක්‍යාපද්ධතිද කියලා කියන එකත් දැනගන්ඩ ඕනේ. තේරුුණද. ්‍රශ්නාවත් අහන්න සෑම සංඛ්‍ය පද්ධතියකටම අදාළ පාදයක් තියනවා උදාහරණයට දැම්න් කිවනේ බයිනරි නම්බ සිස්ටම් කියලා යිනරි කියලා දුවීම කියල එක ඒකට පාදය දෙක කියලා අපි භාවිතා කරනවා. දශමයට දහය අෂ්ටමයට අටට ශඩ් දශමයට දාසය හරණයට මේ විදිට කලින් මේ විදිහට තමයි ලියන්න රි එක දිවීමය සංඛ්‍ය කියන එකට අප මේ විදිහට බින්දුුවයි එකයි විතරයි පාවිච්චි කරන්න ඕන ඒ එක තමයි මාරුවවී අපි අංක හදන්නේ. ඒක ලියලා අනිවාරෙන්ම අප පාදේ දෙක කියලා දාන්්ඩ ඕනෙමයි. ඒක දැම්ේ නැත්නම් අපි දන්න ෑන කොයි සංඛ්‍යා පද්ධ තියද කියලා. ඒ වගේම අෂ්ටමයට අප මේ විදිහට ලියනවා. දශම සංඛ්‍යාවට මේ විදිරලි නො එවුනට ඕල දැනගන්න ඕනේ දශම සංඛ්‍යාවට මේ පාද දහය කියල කියනෙ අනිවාරෙන්ම දාණඩ ඕනේ නැදැන් ල මෙචර කල් ගනිතේ දශම සංඛ්‍යානය භාවිතා කරය නේ දෙගන ගන්නද එකතු කරන කොට හෙමනැත්නං මිලක් කියනකොට වයස කියනකොට ඒ විදිහට ඒ වගේ දේවල් කියනකොට අපි දශමංකේනේ දශමංඛ්‍යාවනය අපි භාවිතා කරේ ඒවනාට අපි පාද දහය කියලා දැම්මද දැම්ම නෑ ඒ නිසා වල දැන ග්ඩෝනේ මොනවා හරි අංකයද්දීල පාදේ දහය කියලා දැම්ම නැත්නම් එක න මෙතන පාදයක් තිබ්බෙ නැත්නං ඒක දශමා අංක්‍යයක් මේක අනිවාර්ය දහය දැම්මත් හරි දැම්ම නැතත් හරි හරි එවනට අනිත් සංක්‍යාවලට අනිවාරෙන්ම පාදේ දාණ්ඩෝනේ නැත්නම් අපි දන්න නක කොයි සංක්‍යාවදද කියලා අනි Heක්xa deciමල් එකට අනිවාරෙන්ම පාදය දාණඩඕනේ. Thank you for joining the class and have a nice, nice day everyone. Thank. You.